සුබ දවසක් ඔයාලා හැමෝටම. දරුවෙක් බිහිවීම කියන සංකීර්ණ ක්‍රියාවලිය අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු. හරි විශේෂයෙන්ම අපි දන්නවා අලුත් ජීවියක් නිර්මාණය කරන්න ප්‍රශස්ත අවයව කාන්තාවකට පිහිටලා තියෙනවා. අපි දන්නවනේ ඩිම්බකෝෂය. අන්න මේ ඩිම්බකෝෂයේ ෆොසිලවල මිලියන භාගයක් විතර එක්ස් තැන්පත් වෙලා තියෙනවා. දැන් එක එක චක්‍රවලදී අර ෆොසිල කිහිපයක් පරිණත වෙන්න ගන්නවා. ඒක හින්දා ඒ ෆොසිලවල තියෙන එක්ස් ඒත් එක්කම පරිණත වෙනවා. හරි දැන් ප්‍රධාන ෆොසිලය සෙන්ටිමීටර් දෙකක් විතර වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි දන්නවා එතනින් ඔන්න දැන් ඩිම්බයක් පිට වෙනවා. දැන් ඒ ඩිම්බය අල්ලගන්න පැලෝපියනාලයේ විකෘති වුණ කෙළවර ඩිම්බ මෝචනය වෙන තැනට ගමන් කරනවා. හරි දැන් මේ ඩිම්බය ගැන කතා කළොත් මේකේ පිටත ආරක්ෂිත ස්තර දෙකක් තියෙනවා. ඊට පස්සේ විවිධ වර්ණ දේහ 23ක් අඩංගු සෛල නියෂ්ටියක් මේ ඩිම්බය ඇතුලේ තියෙනවා. ඉතින් මෙතනට ශුක්‍රාණුවක් ආවොත් අර සෛල නියෂ්ටියට ළඟා වෙන්න මේ ස්තර දෙකම හාරගෙන ශුක්‍රාණුවලට යන්න තියෙනවා. හරි දැන් මේ ඩිම්බයේ සෑම වර්ණ දේහයකම DNA තියෙනවා. DNA ගැන ඔයාලා දන්නවා. අපේ ශරීරයේ සෛල ගොඩනැගීමේ සැලැස්ම තමයි මේ DNA. ඇස්වල පාට, ශරීරයේ ප්‍රමාණයේ සැකැස්ම සහ අපේ අවයවවල ක්‍රියාකාරීත්වය ඒ හැම දෙයක්ම මේ DNA වල තියෙනවා. හරි දැන් මේ ඩිම්බය පැලෝපියනාලය දිගේනේ එන්නේ. පැලෝපියනාලයේ බිත්තිවල තියෙන ග්‍රන්ථි වලින් සිලියා සහ ශ්ලේෂ්මල නිපදවනවා. මේවයින් තමයි අර ඩිම්බය පැලෝපියනාලය තුලින් ප්‍රවාහණය වෙන්නේ. තව පැලෝපියනාලයේ මාංශ පේශි ස්තරයේ අතිරේක හැකිලිම ඩිම්බය ප්‍රවාහණය කිරීමට උදව් වෙනවා. මිනිත්තුවකට මිලිමීටර් 3ක් 4ක් අතර වේගයකින් තමයි ඩිම්බය ගමන් කරන්නේ. හරි දැන් මේ වෙද්දි ශුක්‍රාණු ඇවිල්ලා තියෙන්න ඕනේ. පැලෝපියනාලයේ අනෙක් පැත්තේ ශුක්‍රාණු සෛල දහස් ගණනක් ඔන්න දැන් එන ගමන් ඉන්නේ. එයාලගේ එක ඉලක්කයයි තියෙන්නේ. කොහොම හරි ඩිම්බයට ලං වෙන එක. හරි මේ ශුක්‍රාණු සෛලයක නියෂ්ටියේ ඇතුලේ පුරුෂයාගේ ප්‍රවේණික තොරතුරු තමයි තියෙන්නේ. සියලුම ශුක්‍රාණුවල අරමුණ තමයි ඩිම්බයේ වර්ණ දේහ වෙත ලං වෙන්න අර පිටත ස්තර දෙක විනිවිද යාම. එහෙම ගියාට පස්සේ ඔන්න දැන් ගැප් ගැනීම සක්‍රිය වෙන්න පටන් ගන්නවා. දැන් අර ඩිම්බය ඇතුළට එකටම යන ශුක්‍රාණුව තමයි හොඳ ජවසම්පන්නම එක්කෙනා. ඊට පස්සේ අනිත් ශුක්‍රාණුවලට විනිවිද එන්න බැරි වෙන්න ව්‍යුහාත්මක දාමයක් ඇති කරනවා. හරි ඔන්න දැන් සංකීර්ණ ටිකක් බලමු. ස්ත්‍රී ඩිම්බේ නියෂ්ටිය ඇතුළේ තියෙන සහෝදර ක්‍රෝමටයිට් ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍යවලට ඇතලා දානවා. ඊට පස්සේ කාන්තා ගැති නියෂ්ටියක් සහ ද්‍රවීය ශරීරයක් හදනවා. ශුක්‍රාණුවේ වලිගය සහ හිස ක්‍රමක්‍රමයෙන් සෛල ප්ලාස්මය බවට පත්වෙනවා. ගණීභවනය වෙච්ච ශුක්‍රාණු නියෂ්ටිය වේගයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ක්‍රෝමටීන් ඩීකන්ඩෙන්ස්. ඒක අනුව පියාගේ ප්‍රවේණික තොරතුරු තියෙන ප්‍රතිනිර්මාණය නොවූ වර්ණදේහ 23ක් සමගින් පිරිමි ප්‍රෝනියෝක්ලියසය හදනවා. ප්‍රෝනියෝක්ලියෝ දෙක ලං වෙනකොට එයාලගේ DNA දෙගුණයක් වෙනවා. ඒකේ ප්‍රතිපලයක් විදියට වර්ණදේහ ප්‍රතිවර්තනය වෙනවා. අවසානයේදී ප්‍රෝනියාස්ටි දිය වෙලා යනවත් එක්කම පිරිමි සහ ගැහැණු වර්ණදේහ නිසි ලෙස ගැලපෙනවා. හරි දැන් මේ හැදුන සෛලයට සයිගෝට් කියලා තමයි කියන්නේ. මේක තමයි අලුත් මිනිසෙක්ගේ පළමු සෛලය. මේ සෛලය හැදුනට පස්සේ ඔන්න දැන් බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එකටම සෛල දෙකක්, ඊට පස්සේ 4ක්, 8ක්, 16ක් සහ සෛල 32ක් දක්වා බෙදීම සිද්ධ වෙනවා. එක් එක් සෛල බෙදීමෙන් සෛල සංඛ්‍යාව වැඩි වුණාට එක් එක් සෛලයේ ප්‍රමාණය අඩු වෙනවා. හරි දැන් බලමු අපි පැලෝපියනාලයේ එක් එක් අවධීන් මොනවාද කියලා. සංසේචනය සිද්ධ වෙන්නේ පැලෝපියනාලයේ අවසානයේ.
ඊට පස්සේ සංසේචනය සිද්ධ වෙලා දවසකට පමණ පස්සේ තමයි පළමු සෛල බෙදීම සිද්ධ වෙන්නේ. අවසානයේදී තවත් සෛල බෙදීම් සිද්ධ වෙලා මොරුලාව සාදනවා. ඊට පස්සේ මේකට අපි බ්ලාස්ටොසයිට් එක කියලා තමයි කියන්නේ. මේ අවස්ථාව වෙනකොට ගර්භාෂය මේ බ්ලාස්ටොසයිට් එක බද්ධ කර ගැනීමට සූදානම් වෙලා තමයි ඉන්නේ. බ්ලාස්ටොසයිට් එක ගර්භාෂ බිත්තියේ මෙන්න මේ විදියට තමයි බද්ධ වෙන්නේ. මේ බ්ලාස්ටොසයිට් එක ගර්භාෂයේ තුලට තව තවත් ඉදිරියට යනවා. දැන් මෙතන වෙන සිද්ධිය ගැන ටිකක් බලමු. මෙතන ගර්භාෂ බිත්තියේ එපිතීලියම් සහ රුධිරයෙන් පිරිච්ච කේශනාලිකා තියෙනවා. ඒ වගේම මෙතන ශ්ලේෂ්මල නිපදවන ග්‍රන්ථිවලිනුත් පිරිලයි තියෙන්නේ. දැන් මේ අර ආපු පුංචි කලලය ගර්භාෂ බිත්තිය ඇතුළට සිදුර කරගෙන යනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ගර්භාෂයේ ඇතුලේ පුංචි ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මෙතන මේ නිල් පාටින් පේන්නේ වැදෑ මහ පිරෙන කුහරය තමයි මේ මෙතන හැදෙන්නේ. ඊට පස්සේ අතන සිදුරු වුණ තැන ගර්භාෂයේ අපිච්ඡත සෛල වලින් මුද්‍රා කරලා දානවා. හරි, ඔන්න දැන් කලලය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ ගැන කතා කළොත් එකටම කලලය ජර්ම් ලේයර් තුනකට බෙදෙනවා. මේ ලේයර්ස් වලින් තමයි ශරීරයේ තියෙන විවිධ අවයව සහ පටක හදන්න මූලික සැලැස්ම හදන්නේ. මේ ලේයර් තුන තමයි එන්ඩෝඩර්ම්, එක්ටෝඩර්ම් සහ මෙසෝඩර්ම්. හරි, දැන් ඔන්න ගර්භණී සමයේ තුන්වෙනි සතිය වෙද්දි මධ්‍යම ස්නායු පද්ධතිය හැදෙන්න පටන් ගන්නවා. මේ විදියට කලලය මධ්‍යයේ ඉඳන් දෙපැත්තට බෙදිලා මධ්‍ය ස්නායු පද්ධතිය හදන්න මූලික පදනම සකස් කර ගන්නවා. මේ විදියට හැදෙන ස්නායු නාලයෙන් තමයි එකටම සුසුම්නාව සහ මොළය හැදෙන්නේ. මේ සෛල ටිකෙන් ටික ශරීරයේ තියෙන සංකීර්ණ ස්නායු ජාලය බවට පත් වෙනවා. ඉතින් හතරවෙනි සතිය වෙද්දි මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. ඒ වගේම දැන් මේ කලලය වට කරගෙන ඇම්නියෝටික් තරලය හොඳටම පිරිලායි තියෙන්නේ. අපි කියන්නේ වෝටර් බෑග් එක කියලා. තව මේ වෙද්දි දැනටමත් හෘදයෙන් අභ්‍යන්තර රුධිර නාලවල රුධිරය පොම්ප කරනවා. තව අභ්‍යන්තර කන සාදන කොටස් දැක ගන්න පුළුවන්. හරි, දැන් මේ කලලය කලල බන්ධයෙන් තමයි පෝෂණය ලබන්නේ. කලල බන්ධයේ කොටස් දෙකයි. කලලයේ කොටස වෙන කෝරියම් අංගුලිකා සහ මවගේ කොටස වෙන එන්ඩෝමෙට්‍රියම. මේ කලල බන්ධයෙන් තමයි පෝෂක ද්‍රව්‍ය, ශ්වසන වායු සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය හුවමාරු කරන්නේ. ඉතින් මේ කලල බන්ධයට කලලය සම්බන්ධ කරන්නේ පෙකණි වැලෙන්. හරි, දැන් හතරවෙනි සතිය වෙනකොට අස්ථි, මාංශ පේශි සහ සමේ කොටස් ඇදීම දැක බලා ගන්න පුළුවන්. මේ හතරවෙනි සතිය අවසන් වෙනකොට කලලය මිලිමීටර 4ක් හෝ 5ක් පමණ වේගයෙන් වර්ධනය වෙනවා. ඊට පස්සේ සති 8ක් වෙද්දී අත් සහ පාද හඳුන ගන්න පුළුවන් වෙනවා. මේ සති 8ේ මැද භාගයේ වෙනකොට කලලය මිලිමීටර 23ක් පමණ දිගයි. 8වෙනි සතිය වෙනකොට මේ කලලයට බ්‍රූණය කියලා තමයි කියන්නේ. 8වෙනි සතියේ ඉඳන් 12වෙනි සතිය වෙද්දී, ඒ කියන්නේ පළමු තුන්වන මාසය ගත වුණාට පස්සේ, මේ භ්‍රූණය මිනිසෙකුට සමාන පෙනුමක් ඇති කර ගන්නවා. හරි, ඔන්න දැන් ඇහි බැම වැහිලායි තියෙන්නේ. 16වෙනි සතිය වෙනකොට අස්ථි සැකිල්ල හොඳින් හැදිලායි තියෙන්නේ. මීට අමතරව රෝම හට ගැනීම පටන් ගන්නවා. ඊට පස්සේ 18වෙනි සතියේ ඉඳන් මවට දරුවාගේ චලන දැනීම පටන් ගන්නවා. 28වෙනි සතිය වෙනකොට දරුවා ඇඟිලි උරන්න පටන් ගන්නවා. ඇහි බැම, හිසකෙස් අඛණ්ඩව වර්ධනය වෙනවා. මේ 28වෙනි සතිය වෙනකොට දරුවා ඇස් විවෘත කිරීම ආරම්භ කරනවා. මේ වෙද්දි දරුවා බරත් වැඩි වෙනවා.
ඒත් එක්කම අම්මගේ බඩ ටිකක් තද ගතියක් එනවා. හරි ඔන්න තව දෙයක්. මේ දරුවාව පෝෂණය කරන කලල බන්ධයේදී මවගේ රුධිරනාල සහ දරුවාගේ රුධිරනාල එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා මවගේ සහ දරුවාගේ රුධිරය මිශ්‍ර වීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඔක්සිජන් සහ පෝෂණය මවගේ රුධිරයේ ඉඳන් භ්‍රූණයට යනවා. ඊට පස්සේ භ්‍රූණයේ ඉඳන් මාතෘ රුධිරයට බහිස්රාවී අපද්‍රව්‍ය බැහැර කරනවා. තව මේ කලල බන්ධයෙන් භ්‍රූණයට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවකුත් ලබා දෙනවා. තව ගර්භණී භාවය පවත්වා ගන්න අවශ්‍ය හෝමෝන මේ කලල බන්ධයෙන් තමයි නිපදවන්නේ. හරි දැන් සති 38කට පස්සේ මේ භ්‍රූණය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් දරුවා සෙන්ටිමීටර් 50ක් සහ බර කිලෝග්‍රෑම් 3ක් පමණ වෙනවා. ඉතින් ඉදිරි සති 2ත් 4ත් අතර ඩිලිවරි එක සිද්ධ වෙනවා. හරි මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයා දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.